සියලු දෙනාටම සුබ දවසක්. අපි බලමු අද පඳුරු ගම්බිරිස් පැලයක් අපි කොහොමද නිවසේ පෝච්චි එක හදාගන්නේ කියලා. දැන් මේකෙදි හැබැයි ඔබට පඳුරු ගම්බිරිස් මගේ වෙනම වීඩියෝ එකක් තියෙනවා පඳුරු ගම්බිරිස් පැල හදාගන්න විදිය. ඒ හදාගන්නත් අපේ ගෙදර ගම්බිරිස් වලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙළඳ පොලෙන් පඳුරු ගම්බිරිස් පැලයක් මිලට අරගෙන ගෙනල්ලා තමයි සිටව ගන්න වෙන්නේ. හරි. දැන් මං අද කියලා දෙන්න යන්නේ අපි පැල කරගත්තු පඳුරු ගම්බිරිස් පැලයක් හරි එහෙම නැත්නම් වෙළඳ පොලෙන් අපි ගේන පඳුරු ගම්බිරිස් පැලයක් හරි නිවරදිව කොහොමද නිවසේදී පෝච්චි එක සිටව ගන්න කියන එක තමයි කියලා දෙන්නේ. දැන් පඳුරු ගම්බිරිස් කියන්නේ සාමාන්‍යයෙන් අපි ගම්බිරිස් වැලේ කරල් හැදෙන කොටස පැල කරගත්තු පැලයකට තමයි අපි පඳුරු ගම්බිරිස් කියන්නේ. අපිට පේනවා මේ පුංචි පැලේ ඉඳන්ම මේ පඳුරු ගම්බිරිස් කියන්නේ. ඉතින් අපි කරල් හැදෙන කොටසමනේ පැල කරගන්නේ. ඒ හින්දා දැන් හොඳ කරල් හැදෙන වැලකින් ගත්තාම මේ පුංචි පැලේ ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම කරල් වෙනවා. ඉතින් මේ මගේ මේ පිටිපස්සෙන් තියෙනවා වගේ අපිට හොඳ පෝච්චියක් හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ පෝච්චියක් නම් රුපියල් 1000ක් විතර කියයි සාමාන්‍ය වෙළඳ පොලේ විකුණුම් මිල. දැන් මේකට විවිධ නම් භාවිත කරනවා. පඳුරු ගම්බිරිස් කියනවා, බඩ් ගම්බිරිස් කියනවා, මේ පෝච්චි ගම්බිරිස් කියනවා. නමුත් මේ කුමන නම භාවිත කරත් අපි පැල කරගන්නේ හොඳ ගම්බිරිස් හැදෙන වැලකින් කරල් හැදෙන කොටස පැල කරගත්තාම එහෙකට තමයි අපි පඳුරු ගම්බිරිස් කියලා කියන්නේ. හරි. දැන් මම කියලා දෙන්නම්. දැන් ඔබට මේ වගේ පැලයක් වෙළඳ පොලෙන් නම් ගන්න පුළුවන් වේ රුපියල් 100ත් 200ත් අතර මිලකට ගන්න පුළුවන් වේ. අරගෙන ඒ දැන් අපි කොහොමදත් බෝ කරගන්න පඳුරු ගම්බිරිස් පැලයක් අපිට එපැ. ඒ හින්දා දැන් අපේ නිවසේ පඳුරු ගම්බිරිස් පැලයක් නැත්තම් වෙළඳ පොලෙන් පැලයක් ගෙනල්ලා හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මගේ අර වීඩියෝ එක බලලා ඔබට ඒ විදිහට පඳුරු ගම්බිරිස් පැල හදාගන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නම් කොහොමද අපි මේ නිවැරදිව පඳුරු ගම්බිරිස් පැලයක් පෝච්චි එක හදාගන්නේ කියලා. හරි. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් අඩි එකහමාරකටවත් වැඩිය විස්කම්බයක් තියෙන පෝච්චියක් අවශ්‍ය වෙනවා අපිට. ජඹුර සාමාන්‍යයෙන් අඩියක් පමණ තියෙන පෝච්චියක්. ජඹුර අඩියක් පමණ තියෙනවනේ. විස්කම්බය අඩි එකහමාරට වැඩිය තියෙනවනේ. සාමාන්‍ය අඩි දෙකක්, දෙකහමාරක්, තුනක් එහෙම විශාලත්වයේ වැඩි වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට ඊට පස්සේ අවශ්‍ය කරනවා කාබනික පොහොර කොටස් එකක්, මතුපිට පස් කොටස් එකක්, වැලි කොටස් එකක්. අපි මේ කොටස් තුනම හොඳින් කලවම් කර ගැනීම මේ සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ ගල් කොටස් එකක්. මේකට දැන් ඔබට මේ කොන්ක්‍රීට් ගල් උනත් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගඩොල් කැබලි, උළු කැබලි, ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. මේකෙන් අපි මේ පෝච්චියේ අඩියට අඟලක ඉතර තට්ටුවක් අපි දාගන්න ඕනේ මේ ගල් වලින්. ඒ කියන්නේ උළු කැබලි හෝ ගඩොල් කැට හෝ මේ කොන්ක්‍රීට් ගල් වලින් අඟලක තට්ටුවක් අපි මේ පෝච්චියේ යටරම දාගන්නවා. දාගෙන අපි මේ තට්ටුව මෙහෙම හොඳින් තුනේ කරගන්න. මනා ජලවාහනයක් තියෙන්න ඕනේ පැලයක් හැදෙන්න. ජලවාහනේ සිද්ධ වුනේ නැත්නම් පැලේක වර්ධන වේගය අඩාල වෙනවා උපරිම. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කැට වැලි කොටස් එකක්. මේකෙන් අපි අඟලක ඊතර තට්ටුවක් මේ පෝච්චි අඩියට අපි දාගන්නවා. දාගෙන ඒ වැලි කොටස් එකත් අපි මෙහෙම හොඳින් මෙහෙම තුනී කර ගැනීම සිද්ධ කරනවා. අපි දැන් අර කලවම් කරගත්තු මතුපිට පස්ස වැලි කාබනික පොහොර ඒ පස් කොටස් වලින් අඟලක පස් තට්ටුවක් මෙහෙම පෝච්චි අඩියට දාගන්නවා මුලින්ම. දාගෙන අපිට දැන් පුළුවන් මේ කපාගත්තු පොල්ලෙලි කොටස්. මේක සාමාන්‍යයෙන් පොල්ලෙලි නිවසෙන් ඉවත් කරන පොල්ලෙලි කපා ගන්න. කපාගෙන සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තට්ටුවක් අපි පොල්ලෙලි වලින් දාගන්නවා. දාගෙන නැවත අපි පස් එකතු කරගනිමු. අපි අර හදාගත්තු පස් මිශ්‍රණය මේ විදිහට එකතු කරගන්නවා. දැන් අපි පැලය ඔබට පුළුවන් මෙන්න මෙහෙම ඇඟිලි දෙක මෙහෙම පොට් එකට මෙහෙම තියලා මේ පැත්තෙන් මෙහෙම කවරේ මෙන්න මේ විදිහට ඉස්සුවනම් මේ පැලේ කිසිම පස් තට්ටුවට හානියක් නැමේ මේ පැලේ අපිට උඩට ගන්න පුළුවන්. අරගෙන අපි දැන් මේ පැලේ මෙන්න මෙහෙම හරියට පෝච්චිය මැදින් තියා ගන්නවා. නැවත පොල්ලෙලි කෑලි මෙහෙම එකතු කරගෙන යමින් සිද්ධ කරනවා. පොල්ලෙලි කෑලි එකතු කරගෙන අපි නැවතත් අපි අර හදාගත්තු පස් මිශ්‍රණය මේ පොල්ලෙලි කෑලි ටික වැහෙන්න පස් එකතු කරගෙන මේ සිද්ධ කරනවා. අපි නැවතත් මෙන්න මේ විදිහට පොල්ලෙලි තට්ටුවක් එකතු කරගන්නවා. එකතු කරගෙන අපි අර හදාගත්තු පස් මිශ්‍රණය නැවත පස් එකතු කරගෙන මේ සිද්ධ කරනවා. ඊට පස්සේ අපි ජල සම්පාදනය සිද්ධ කිරීම සිදු කරනවා. අපි දැන් මෙහෙම ගම්බිරිස් පැලේ හදාගත්තට පස්සේ අපි දැන් මේක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් හෙවණ තියෙන තැනක. හෙවණ තියෙන තැන කියන්නේ සාමාන්‍යයෙන් ගම්බිරිස් කියන සාකය හෙවණ ප්‍රිය කරන සාකය. තද අවුව වටන තැනක තිබ්බොත් මේකේ කොළ කහපාට වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි හොඳින් හෙවණ තියෙන තැනක තියාගන්න ඕනේ. ඊට අමතරව
මාසකට වතාවක්වත් කාබනික පොහොර එකතු කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. දින දෙකකට තුනකට වතාවක් ජල සම්පාදනය කිරීම අපි සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ විදිහට සිද්ධ කරපුවම අපිට හොඳ ගම්බිරිස් පඳුරක් හදා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ගම්බිරිස් පඳුරු පහක් විතර තිබ්බනම් නිවසේ පාරිභෝජනයට අපිට අවශ්‍ය කරන ගම්බිරිස් ටික නිවසේම අපිට නිෂ්පාදනය කර ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි ඉදිරියේදීත් මේ වගේම වීඩියෝ වලින් හමු වෙන අදහසින් සමුගන්නා ඔබට සුබදා.